සියලුදනාට සුබ උදෑසනක් අද දවසවන විට රටේ තත්ත්වය ජනාධිපති රනිල්භි ක්‍රම්සික මැත්තුමා යහපත් අතට හරවමින් ක්‍රියාත්ම කරමින් තිබෙනවා. එනිසා තමයි එතුමා මේට භාරගන්න අවස්ථාවදි ප්‍රකාශළේ අනිවාර්යෙන්ම සියලුදනාගේම සහයෝගය, අවශ්‍ය බව එතුමා දිගින් දිගටම ප්‍රකාශ කලා. කිසි හෝ එම තත්වේ තුළ විරුද්ධ පක්ෂයත් බවිධ දේශපාලන මත දරණයත් මේ තත්ත්වයට සහයෝගය ලබාදීතුය කියන කාරණය විවිධාකාරයට ක්‍රියත්ම කරමින් තිබෙනවා. හැබැ අපි සියලුදනා මතක තබා ගත යුතුයි. වසර හැත්ත පහකට අසන්න කාලයක්. අපේ රටේ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියන් ගෙනෑමට අපෝසත්වෙල තිබෙන විශේෂයෙන් වසර ඇත්තපාහකටසන්න කාලයක් ස්ථාවර තත්ත්වයක් ගෙනයාට අප පෝසත් වෙල තිබෙන ප්‍රධානකාරණයක් තමයි එකක් එක්කෝ ආරම්භ කර නායකයා අකල් මරණයකට ගුදුරුවෙනවා. හම නැත්තං ඒ නාකයා දේශ්පාල භූමෙන් ඉවච් කිරීම සිදුවනෙන. ඒන්නිසා තමයි රට ස්ථාවරභාවයක් අවශ්‍යයි කියක්. දිගින්දිකටම රනිල් වික්‍රමසිංහ ජනාධිපත්තුමා ප්‍රකාශ කරන්නේ. ඉතිය නිසා රටේ ස්ථාවරභාව ඇති කරන ප්‍රධාන අන්සේ තමයි රටේ ආරක්ෂාව. රට රක්ෂාව ඉතා වැදගත් රටේ ආර්ථික ස්ථාවර භාාවයක් ඇතිකර ගැනීම සඳහා. යනිසා තමයි ප්‍රති්්‍රස්ත පනත වනත් ඉදිරිපට් කළේ මේ රටේ ත්‍රස්ථවාදය පාලී කිරීම සඳ අවශ්‍ය පීවර ගන්න උදාහරණයක් ඇටට ගත්තා හම ඇමරිකාවේ සිදුව මහා ප්‍රහාරයේදිහා බැලුව හම ලෝක වෙළඳකුල්නට පහරදීපු පහරදීම දි බැලුහම. එම අවස්ථාවේ ගත්තත්. ඒ ගුවන්ියමවා ගුවන්තොට පලින් යනවිට හු අතනකුට ගන්න පුලන්කමක් නෑ ඇයි හුගේ ඇති අව්‍යායවිද නෑ. ඔහු ගමන් කරන්නේ සිවිල් පපුරයිසිෙක් ඇැට හුගේ ඇති තිබෙන පස්පොර්්ට එක පමණයි. ශ්‍රී ලංකාවෙත් සිදුණු පාස්කු ප්‍රහාරේදිහා බැලූහම ඉතිහාස සටහමෙන කාරණානුව ගුවන්තොටුපලින් සිරියාවේ සිට පුහුණුව ලබල හතලියකට ආසන්න කණ්ඩායක් ශ්‍රී ංකාවට පැමණුණනා කියලගී නො ඒ පැමණිච්ච කණ්ඩායම ගුවන්තුටොලේද යත්තනකුට ගන්න බෑ. ඒයාගේ ඇති අවියයවිද නෑ. ඒ අය සාමාන්‍යය තියෙන පාස්පෝර්් එකක් විතරයි එන එවැනි පිරිස් කොහොමද මානසික ත්‍රස්තවාදයෙන් පාලනය කිරීම සඳහා අශ්‍යක නීතරීති සකස් කරගන්නේ ඔවන්ගේ මනසයි ත්‍රස්තවාදය සඳහා ක්‍රියාත්පකවීම සනිටුහම් පෙන්න්නේ දැ එවැනි පිරි සත්තඩංගෝට ගැනීම සහ ඔවුන්ව නිවැරදි සමාජ කත කර ගැනීම ක්‍රියාවලයේ සඳහා නීති ්‍රීතිය අවශ්‍යකල් ලතිබෙන ලෝකෙත් ්‍රී ලංකාේ. ලයේ එවැනි ීති ීති දැනමත් පනවල තිබෙනවා ශ්‍රී ලංකාවෙත් ආර්ථික ස්ථාවරභාවේ සහ දේශපාලන ස්ථාවරභාවේ තබා ගන්න නම්. එකම ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවලයක් ක්‍රියාත්මක කරග නිදිරයට යන්න නම්. ඒනම් නීතිය තදින් ක්‍රාත්මක් කළ තුව තිබෙන. එන්සා තමයි පසුග දවස්සල කොළබට විශාල හමුදා බැලැනි කැඳෙබහම විධ කටකතා ප්‍රචාර වන්න පටන් ගත්තා. නමුතයි සත්‍යය නෙමි සත්්‍යය. අපේ ශ්‍රී ලංකාවේ මහජනතාව මේරට විස්්සයි හතලි සටේ දියුණට පාත්‍ර වන තුරු. සීබපුද්ධයෙන් ක්‍රියා කල තුව තිබෙන. කල්පනාවෙන් ක්‍රා කල ීතුව තිබෙනවා. සියල්ල අමතක කල්ල ක්‍රා නොකළ තුව තිබෙනවා එඒ කියයාන සියලු දෙනාට බයවෙන්න කියල නෙමේ. සියලුදෙනට කල්පනාවෙන් ඉන්න කිය. එන සියලු දෙෙන තමන්ගේ ඉදිනදා කටයුතු කන්නකොට. කල්පනාවෙන් සීබුද්ධියෙන් සිටිය යුතුයි. ආරක්ෂාවම ගැනන් හිතරම සෙවිල්ලෙන් කල්පනාවෙන් ක්‍රියයක් කලළ යතුයි. මොකද ඕනෑම රජයක් අනාරක්ෂිතයි කියලා ප්‍රකාශ කරාම මහජනය හිතන්නේ වෙනත් රජයක්කාවා මේ එක ආරක්ෂිත වවා කියලා නෑ. එනම් මහජනයක් සීකල්පනාවින් සිටිය යුතුයි ම කෝචේගත් බස්සකගේගයක්ත් රැස්වීම ගීටියත් දැන් සංගීත සදර්ශන පටන්කරන්තයනෝ පාසල් පද්ධතිය තුළවෙන්න පුළුවන්. සෑම් අවස්ථාවකම ශ්‍රී ලංකාව විස්් යහතලිස්සටේ ගමන් කරන්න හැදන ඉලක්කේ සම්පූණ කරගැනීම. සඳහා. සමස්ත ශ්‍රීලාංකික මහ ජනතාවගේ සහයෝගය අවශ්‍ය කරලා තිබෙනවා. මහජනතාව ඒ සඳහා කල්පනාවෙන් අවධීෙන් සිටිය යුතුමයි. එවිට තමයි අපිට අවස්ථාවක් උදාවෙන්නේ ශ්‍රී ලංකාව ආසියාවත් ලෝකිෙත්, හල ැක සෝල තබන්න ඉතිය නිසා දැනටමත් රණනි ලවිත්ක්‍රමික ජනාධතිපත්තුවා ප්‍රකාශ කල තිබෙනවා ලූක ඇතිවෙල තිබෙන යුදවාතවරණය තුළ එතුමා ප්‍රකාශ කල්ල තිබෙනවා විශේෂෙන් ආසියාාවේ ආසියාවට තර්ජනයක් වෙන. ආසියාවට හානියක් වෙන. ආසිාවේ පැවැත්මට හානිකර කිසිදු තීරණයකට ශ්‍රී ලංකාවේ කිසිදු සහෝගයක් ලබාදීමට ක්‍රියනො කකර බව. ඉතිනිසා අපි මේවා ගැන්න කල්පනාවෙන් ක්‍රියා කළ ුතුයි. මෙවැනි ලෝකතත්ත්වයක් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව වාසනාවට පාලනය කරන්නේ වසර පණහක දේශපාලන පලපුරුද්දත් තිබෙන ජාත්‍යන්තරය පිළිබඳ නිස අවබෝධයක් තිබෙන දේශය කඩාගෙන බැටුණු වාර්ථිකය කිටිකාලකින් ඔසවා තබමින් ඉදිරිට ගෙන ියන නායකයෙක් ශ්‍රී ංකාව සතුූ තිබෙනවා. ඉතිේ නිසාඒ විසාාල අවස්ථාවක් ශ්‍රී ලංකාවට. අවස්ථාව ංහිතනු අපිහම කෙනෙක්ම කල්පනාවෙන් ක්‍රියා කල්ලා ඉදිරියට අයුතුව තිබෙනවා.